आयुवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीत टीवी प्रधान प्रवृत्ति विकास याय आरंभ वाने मम उद्देश्य निड में गेदर है प्रथमे नवधानय प्रधान पुवत सिरस्थल वेत रिचे आर्या लमारोहले लमुन सह मौवरुन 32කට කොරෝනා වරාය සේවකින් 15කටත් වෛරසය වැළඳෙයි වරාය දරුණු කොරෝනා ප්‍රහාරයකට ලක් වෙලා වරාය සභාපති කියයි පොලිස් නිලධාරීන් 300කට අධික පිරිසකටත් කොවිඩ් 19 වැළඳෙයි බස්නාහිර පළාතේ පමණක් 199ක් වත්තල සෙල්ලම් බඩු කර්මාන්ත ශාලාවක 106කටත් කොරෝනා එළමින සඳුදා සිට රට සම්පූර්ණයෙන්ම විවෘත විය හැකියි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ තෙවන මට්ටමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි කොරෝනා කලුකඩ බිස්නස් එක නවත්තන්න සජිත් රජෙන් ඉල්ලයි කොවිඩ් ආසාදිතින් 29 දිනක ඇතුළු සියලු අපේක්ෂකීන් උසස් පෙළ විභාගයේ සාර්ථකව අවසන් කරයි කොරෝනා එන්නත ගහගෙන තියන්නේ ප්‍රභුන් නෙවෙයි නලින් බණ්ඩාර වක්කුමරගෙන් නලින්ට පිළිතුරු දිවංගත ඩීඒ රාජපක්ෂ මහතාගේ 53 වන ගුණ සමරුව අගමැති ප්‍රධානත්වයෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කොළඹ රිචාර්ය ළමාරෝහලෙන් මේ දක්වා කොවිඩ් 19 ආසාදිතින් 32 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා එමෙන්ම කොළඹ වරායේ සේවකීන් 15 දෙනෙකුට සහ වත්තල කෙරවල පිටිය ප්‍රදේශයේ සෙල්ලම්බඩු කර්මාන්ත ශාලාවක සේවකීන් 106 දෙනෙකුටද මේ වන විට වෛරසය ආසාදිනි වී ඇති බවටයි තහවුරු වී තිබෙන්නේ. මේ අතර මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාව අද පස්වරු වන විට 12,570 දක්වා ඉහළ ගියා. කොළඹ රිචුයාරය ළමරෝහලේ වෛද්‍යවරයෙකුට ඊයේ දින කොවිඩ් 19 වෛරසය ආසාදිනි වී තිබුණා. කෙසේ වෙතත් එම වෛද්‍යවරයාට වෛරසය ආසාදිනි වී ඇත්තේ රෝහල තුලින් නොවන බවයි රෝහල් අධ්‍යක්ෂ ජී විජේසූරිය මහතා පැවසුවේ. එසේම මෙවන විට කොළඹ රිචුයාරය ළමරෝහලෙන් ආසාදිතින් 32 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රිචුයාරය ළමරෝහණු මේ වෙන විට රෝගීන් 32ක පමණ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. කුඩා දරුවන් ඒ අතර සිටිනවා සාමාන්‍යයෙන් 20ක් පමණ ප්‍රමාණයක්. ඒ වගේම මව්වරුන් 12 විතර ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඊයේ දිනේදී රිජ්ජාරය ළමරෝහලේ එක් වෛද්‍යවරයෙකුත් කොරෝනා රෝගයේ වැළඳී ඇති බවට අපිට සනාථ වුණා. ඒ වාර්තාව වෛද්‍යවරයාත් අපගේ රෝහල තුලින් වාර්තා වූ රෝගියෙක් නෙවෙයි. වෛද්‍යවරයා ඔහුගේ ඥාතියගේ දාන ගෙදරකට ගිහිල්ලා එතෙන්දී තමයි මේ රෝගය වැළඳිලා තියෙන්නේ. මෙවැනි මේ රෝගීන් වාර්තා වුණා කියලා රෝගී සත්කාර සේවාවන් අප රෝහල් තුල කිසිම ආකාරයකින් අපි අඩාල කරගෙන නැහැ. රෝහලකට එන්න බිය වෙන්න එපා. මෙතර කොළඹ වරායේ සේවකීන් 15 දෙනෙකුටද මෙවැනි විට කොවිඩ් 19 වෛරසය ආසාදිනි වී තිබෙනවා. ආසාදිතින් සොයා කොළඹ වරායේ තවදුරටත් ආභෝ PCR පරීක්ෂණ සිදු කරන බවයි වරායේ බලධාරීන් ප්‍රකාශ කළේ. වරාය දරුණුම කොරෝනා ප්‍රහාරයකට ලක් වෙලා තියෙන මේ අවස්ථාවේ සියලු දෙනා මාපියෙකුට එකතු වෙලා මේකෙන් බේරෙන්න ගන්න පුළුවන් සියලුම කටයුතු කරලයි තියෙන්නේ. සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන 100%ක්ම ආරක්ෂා කරමින් අත්‍යවශ්‍ය राजकारी टीक बाधावकिन तोरो करगने आमटत अभी कटयुत करलतीनो ऋग्वेद कीप दिनेक रोगेट भाजने उना अपे वराय अधिकारी गत्ताहम मुलिंग हतर दिनेकुत पशुव एक अवस्थावक एकोलोस दिनेक पॉजिटिव उना एनिसा यम बाधावक यति उना ඊයේ දින කොරෝනා ආසාදිතයින් 383 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා. එම පුද්ගලින් සියලු දෙනාම දේශීයව හඳුනාගත් පුද්ගලින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් දිස්ත්‍රික්ක 7කින් වාර්තා වී තිබුණා. ඊන් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කෙන්. කොළඹ දිස්ත්‍රික්කෙන් හඳුනාගත් ආසාදිතයින් ගණන 168ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 157ක්, කළුතර දිස්ත්‍රික්කෙන් 24ක්, කැකල් දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 6ක්, මාතර දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 5ක්, මඩකලපුවෙන් එක් ආසාදිතයෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කෙන් ආසාදිතයෙක් වාර්තා වී තිබුණා. එමෙන්ම පොලිස් නිලධාරීන් 21 දෙනෙකුටද ඊයේ දින COVID-19 වෛරසය ආසාදිනි වී තිබෙනවා. ඒ අනුව මෙවන විට වෛරසය ආසාදිනි වූ දිවයිනේ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 318ක්. ඉන් පොලිස් නිලධාරීන් 199ක්ම බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනියුක්තව සේවය කරන නිලධාරීන් වනවා. එමෙන්ම බස්නාහිර පළාතේ නිරෝධායනයට ලක් වී ඇති පොලිස් නිලධාරීන්ගේ ගණන 258ක්. එසේම නිලධාරීන් 1350ක් මෙවැනි විට ස්වයන් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
නිරන්තරයෙන් මේ පොලිස් නදාරින් ආසාදිත් තත්ත්වයට පත්වීම පිළිබඳ යම් යම් මත නිර්මාණය වී තියෙනවා. පැය 24 පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරමින් ජනතාවට සේවය කරමින් රෝගීන් ප්‍රවාහනය කිරීම ඒ වගේම නිරෝධායන කටයුතුවල යෙදීම මාර්ගයේ මාර්ගබාධක රාජකාරීවල යෙදීම මේ සියල්ල කරන්නේ අභීත පොලිස් නදාරින් විසින්. ඔවුන් මේ කටයුතු කිරීම ඉතාම සාර්ථකව ඇඳිරි නීති කාලය තුල සිදු කරා. මාර්ගයේ හිටපු කිසිම පොලිස් නදාරියෙකුට මේ ආකාරයට රෝගී වැළඳුනේ නැහැ. මේ මත්ස්‍ය වෙළඳපොළට ගිය පොලිස් භෝජනාගාර පාලකවරුන්ටයි මේ රෝගය වැළඳුනේ. එයින් තමයි ව්‍යාප්ත වුනේ. පොලිස් සමාජය තුල එවැනි තත්ත්වයක් නැහැ. වෙන් කරපු පොලිස් නදාරින්ගෙන් තමයි මේ ආසාදිතය බිහි වෙන්නේ. එමෙන්ම රාගම පොලිස් ස්ථානීය ස්ථානාධිපතිවරයාටද COVID-19 වෛරසය ආසාදිනී වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාගම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණීමෙන් පසු ලබාගත් PCR පරීක්ෂණයේදී ස්ථානාධිපතිවරයාට වෛරසය ආසාදිනී වී ඇති බවට හඳුනා ගැනුණා. මේ හේතුවෙන් රාගම පොලිසියේ නිලධාරීන් දස දෙනෙකුද මෙවන විට පොලිස් ස්ථාන තුලම නිරෝධායන ලක් කර තිබෙනවා. වත්තල හැඳල කෙරවලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සෙල්ලම් බණ්ඩ කර්මාන්ත ශාලාවේ සේවකයන් 57 දෙනෙකුට ඊයේ දින වෛරසය ආසාදිනී වී ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. මෙවන විට එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 106 දෙනෙකුට වෛරසය ආසාදිනී වී ඇති අතර ඉන් බහුතරයක් සේවිකාවන් බවයි වාර්තා වුණේ. හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පහල කොස්ගම ධර්මත් ග්‍රාමය වගවත්ත සුදුවැල්ල දාතුරුකොඩ සහ ඇස්වත්ත යන ප්‍රදේශවල පුත්කලින් 16 දිනකට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බව තහවුරු වුණා. අදාළ පුත්කලින්ගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබුණේ පසුගිය 3 වන දිනයි. පානතුර වාතුව උපාලිමාවත සහ වෙරගම්පාර ප්‍රදේශවල නිවෙස් නිරෝධායනට යොමු කර සිටි පුත්කලින් 6 දිනකට වෛරසය ආසාදිනී වී තිබෙනවා. ඔවුන් සියල්ලන්ම පැලියකොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආශ්‍රිතයින් බවයි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ. මෙතර පැලියකොඩ කොරෝනා පොකුරේ නිරෝධායනට ලක් වූ පවුල් 46ක් අද සිය නිරෝධායනය අවසන් කළා. මාළුකඩේ පොකුරාසිත තමයි මේ 50ම හිටිය අපිත් එක්ක. මේ රෝගී වෙච්ච පිරිස සෞඛ්‍ය උපදෙස් පිළි අරගෙන කොච්චර පිළිවෙලට හිටියද කියනවනම් එකම එක ගේක රෝගියෙක් විතරයි දෙවනි පෙළට වාර්තා වුණේ. පසුගිය අඟහරුවාදා දින කාතන්කොඩි ප්‍රදේශයේ අයෙකුට කොරෝනා වෛරසය ආසාදිනී වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් දස දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. කෙසේ වෙතත් PCR පරීක්ෂණ සිදු කළ අදාළ රෝගියාගේ ආශ්‍රිතයින් දස දෙනාටම කොරෝනා වෛරසය ආසාදිනී වී නොමැති බවට මෙවැනි විට තහවුරු වී තිබෙනවා. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් හික්කඩුව දිවර වරායේ සහ එයවට තෝරාගත් පුත්කලින් 120 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු ඊයේ පසුරුවේ සිදු කර තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඩුබායි රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 20 දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒකේ 648 දරණ ගුවන් යානයෙන් අදාළ පිරිස මෙරටට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. කටුනායක ගුවන්තොටුපළට පැමිණි එම පිරිස PCR පරීක්ෂණින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. කලුතර දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ බදුගම නව ජනපදයේ යලි විවෘත කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. කොවිඩ් වසංගත තත්ත්වය සලකා බලා බදුගම නව ජනපදයේ හුදකලා කිරීමට 1.18 වනදා තීරණය කර තිබුණා. මෙතර එළඹෙන සඳුදා සිට රට සම්පූර්ණයෙන්ම විවෘත විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. බොහෝ විට සඳුදා සිට රට සම්පූර්ණයෙන්ම විවෘත වෙන්න පුළුවන්. ඒ විවෘත වෙන අවස්ථාවේදී ලෝකේ දැනට තියෙන වර්තමාන සංකල්පය අනුව අනුගත වෙමින් කටයුතු කරන්න ඕනේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා යම් යම් නිර්ණායක අඳුල්ලා දීලා තියෙන සංකල්පයක්. කොවිඩ් රෝගය තියෙද්දිම කොවිඩ් එක ජීවත් වෙ පිළිබඳ සංකල්පය. ඒ රෝගය තියෙන අතරතුර අපි මෙය මර්ධනය කරමින් පාලනය කරමින් ජීවත් වෙන්න අවශ්‍යයි. කොවිඩ් මර්ධන ක්‍රියාන්විතයේදී ඉදිරිපෙළ සේවා සපයන සෞඛ්‍ය හා ආරක්ෂක කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කිරීම ජාතික වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. මේ
බන්ධනාගාරය ඇතුළු විශාල පොකුරක් නිර්මාණය වීම ඉතාම භයානක තත්ත්වයක්. ඒ තත්ත්වය මගහැරීම සඳහා අපි හිතනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වෙනකොට කටයුතු කරලා තියෙනවායි කියලා. ඊගාට පොලිසිය ආශ්‍රිතව මතුවලා තියෙන පොකුරු දැම් වෙනකොට පොලිස් ස්ථාන ගණනාවක 300කට වැඩි පිරිසක් රෝගීන් බවට පත් වෙලා තියෙනවා. ඒකෙන් විශේෂයෙන්ම බොරැල්ල පොලිසිය පළවෙනි රැල්ලේදී මතු නොවුණු විදිහට මේ අවස්ථාවේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු පිරිසක් රෝගීන් බවට පත් වෙමින් තියෙනවා. වෛද්‍යවරුන්ට හෙද කාර්ය මණ්ඩලයට අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කොවිඩ් අවදානමට ලක් වෙන්න ගත්තොත් එහෙම අපිට ඉතාම බරපතල තත්ත්වයක් තමයි නිර්මාණය වෙන්නේ රට ඉදිරියේ. ඉදිරිපෙළ සේවා සපයන්නන් ලෙස ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂකාංශ පොලිසිය ඇතුළු මේ අය සඳහාගේ ආරක්ෂාව සහතික කිරීම ජාතික වගකීමක් ජාතික ප්‍රමුඛතාවයක්. මේ ඉදිරිපෙළ සේවා සපයන්නන් සඳහා නිරන්තර PCR පරීක්ෂණ පහසුකම් ලබා දිය යුතුයි. ඒ වගේම සුළු හෝ රෝග ලක්ෂණයක් આવොත් කිසිදු බාධාවකින් තොරව PCR පරීක්ෂණ ලක් වෙන පහසුකම් ඒයට දෙන්න ඕන. මොකද ඒයගේ ජීවිත රැක ගැනීම මේ මොහොතේදී අපේ ජාතික ප්‍රමුඛතාවයක් වෙලා තියෙන නිසා. මේ රට වසාගෙන ඉන්න බෑ. මේ විදිහට මුළු රටම අකර්මණ්‍ය කරගෙන ඉන්න බෑ. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතකදී ප්‍රකාශයට පත් කරේ රටක් වසා ගැනීම නෙමේ ප්‍රථම ප්‍රියවර විය යුත්තේ. රෝගීන් හඳුනාගත්තොත් තමයි රටේ තියෙන අවදානම් ප්‍රදේශ අපිට හඳුනා ගන්න පුළුවන්. පැය 24ක් ඇතුළත අපිට පරීක්ෂණ වාර්තාව ලබා ගන්න පුළුවන් නම් අද දවසේ පරීක්ෂණ වලින් අද දවසේ තීන්දුව తీරන ගන්න පුළුවන්. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ පරීක්ෂණ වාර්තාවල තියෙන ප්‍රමාදය ඉවත් කරලා සිතියම් ගත කිරීමේ ක්‍රියාවලිය හැකියක්මනින් කිරීමට. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය සහ වෛද්‍යවරුන් අප ලබා දීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාය සමග ඊයේ දිනේ සාකච්ඡා වුණා. රජ වෛද්‍ය නිලධාරී සංගමයේ දිගින් දිගටම ඉල්ලා සිටියා මේ පරීක්ෂණවල ප්‍රමාදය අවම කරගත යුතුයි කියන කාරණේ. පරීක්ෂණ ධාරිතාව වැඩි කරගත යුතු කාරණේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඉතාමත් කාර්යක්ෂම පුද්ගලයෙක්. ඒ වගේම අපිට එතුමා ගැන යම් කිසි විශ්වාසයක් තියෙනවා. අපි එතුමාගෙන් ඉල්ලා සිටියේ මේ කාරණේ අද දවසේ හෙට දවසේ වෙද්දී අපි නිවැරදි කරගන්න ඕනේ. මේ ප්‍රශස්ත මට්ටමකට ගේන්න ඕනේ. වසංගත රෝග විද්‍යා ඒකකයේ විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ලෙවල්ස් 4ක් පිළිබඳ. අපි ඉන්නේ තාම ලෙවල් 3 එකේ කියන කාරණය සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලිව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට අපි මේ වෙලාවේ ගන්නා තීන්දුව තීරණ වනු මේ තියෙන බරපතල තත්ත්වය අපි ලෙවල් 4 එකට ඊළඟ තත්ත්වයට යනවද නැද්ද කියන තීරණය තීන්දුව වෙන්නේ අපි අද දවසේ ගන්නා තීන්දුව තීරණ සමග. ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් ව්‍යාප්තිය අනුව තුන්වන අවධාන මට්ටම දක්වා පැමිණ තිබෙනවා. මෙය හතරවන මට්ටම දක්වා ව්‍යාප්ත නොවීම නම් ඔබත් මමත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුව තිබෙනවා. මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් මේ මොහොතේදී අප ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඔබව දැනුවත් කර තිබෙනවා. මේ ආකාරයට කටයුතු කිරීමට හැකියාවක් ලැබුණොත් කිසිදු ආකාරයකින් හතරවන මට්ටමට යාමට ඉඩ නොදී මෙම තත්ත්වය රැකගනිමින් දෙවන හා පළමු මට්ටම දක්වා යලිත් ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් පවතිනවා. අප දැන් මේ සූදානම් වන්නේ ඔබ වෙත ඉදිරිපත් කරන්නට මේ වන විට ශ්‍රී ලංකාව තුන්වන මට්ටමේ පවතින බැවින් ඔබ මා අප සියලු දෙනා එක්ව අනුගමනය කළ යුතු සෞඛ්‍ය නීතීන් සෞඛ්‍ය රීතීන් කුමක්ද යන්න පිළිබඳව දැනුවත් කරන්න. මේ වන විට රටපුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව අපි හැම කෙනෙක්ම දැඩි අවබෝධයකින් යුතුව කටයුතු කරන්නේ නැතිනම් සිදුවන්නේ හැම කෙනෙකුටම ජීවිතවලින් වන්දි ගෙවන්නට. සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ආකාරයට මේ වන විට අප සිටින්නේ කොරෝනා තත්ත්වයේ තුන්වෙනි අදියර තුළ. පළමු සහ දෙවන අදියරයන් එතරම් භයානක නොවුනත් තුන්වන අදියර පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඉන් අනුතුරුව එළඹෙන්නේ හතරවන අදියර. තුන්වන අදියර තුලත් අපට මේ රෝගය වළක්වා ගන්නට පුළුවන් අපි පරිස්සම් වුණොත්. හැබැයි එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ හතරවෙනි අදියරට ඉතාම ඉක්මනින් අපිට ගමන් කරන්නට සිදුවීම. අපගේ මේ උත්සාහය තුන්වන අදියරේ ඉන්න අපි දෙවෙනි හෝ පළමු අදියර දක්වා ගමන් කරවීමට ඔබව දැනුවත් කරවීම. විශේෂයෙන්ම අප මතක තබා ගත යුතුයි කිසිසේත්ම අප සිව්වන අදියරට නොයා යුතුයි. එය අතිශය භයානකයි. මෙම තුන්වන අදියරේදී අප කටයුතු කළ යුත්තේ කෙසේද? මෙම නව තත්ත්වයක් සමග ශේෂ්ත්‍රයන් 55ක් අනුගමනය කළ යුතු නව මාර්ග උපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔබ දැන් කටයුතු කළ යුත්තේ මේ ආකාරයටයි. එක් නිවසකින් නවතැනකින් පිටවීමට අවසර දී ඇති පුද්ගලින් සංඛ්‍යාව තුන්වන අදියරේදී දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහනයේදී දෙවැනි අදියරේදී බස් රථී දුම්රියේ ආසන ධාරිතාවෙන් 75%ක් දක්වා මගින් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර ලැබෙනවා. පෞද්ගලික කුලී රථ සේවා
කාර් සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගින් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර තිබෙනවා. වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවෙන් 50%කටයි සීමා වන්නේ. තෙවැනි අදියරේදී රජයේ කාර්යාල කටයුතු කෙසේද සිදුවන්නේ? අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීමත් කළ යුතුයි. පෞද්ගලිකංශයේ කාර්යාල සහ වෙනත් කාර්යාල මෙම කොවිඩ් තෙවැනි අදියරේදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා. සුපිරි වෙළඳසැල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? ඇවිදීමට හැකි වර්ග මීටර් 1.5ක ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යයි සලකමින් එම ආකාරයට ලබාගත හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි ලබා දී ඇති උපදෙස් පිළිපදින්න වෙළඳසැල් තුලට ඇතුළු කරගත හැකි පුද්ගලින් සංඛ්‍යාව වෙළඳසැලෙන් පිටත ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ යුතුය. බාබර සහ රූපලාවන්‍යාගාර මෙම තත්ත්වය තුල ගනුදෙනුකරුවන් සඳහා ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%කට ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුය. මෙම තත්ත්වය තුල අධිකරණ කටයුතු කෙසේද සිදුවන්නේ? ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට මහජන ඇතුළත් කරගත හැකි ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුය. බන්ධනාගාරවල අමුත්තන්ට පැමිණීමට අවසර නැහැ. සෞඛ්‍යංශ රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවාද ඇතුළුව ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සේවා අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා හැකි අවම සංඛ්‍යාවක් සමග ක්‍රියාත්මක විය හැකි. කොරෝනා තෙවන අදියරේ සිටින ශ්‍රී ලංකාව තුල දිවාසුරකු මධ්‍යස්ථාන පෙර පාසල් සහ පාසල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? 50%ක ධාරිතාවයක් සහිතව දිවාසුරකු මධ්‍යස්ථාන පෙර පාසල් ක්‍රියාත්මක කළ හැකි. එහෙත් පාසල් වසා දමා තිබිය යුතුය. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනද තෙවැනි අදියර තුල වසා දමා තිබිය යුතුය. අවන්හල් ටේක්වේ ඩිලිවරි සහ මත් පැන්වල විසල් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි. කැසිනෝ රාත්‍රී සමාජ ශාලා වසා දමා තිබිය යුතුය. ඔට්ටු දමන ස්ථාන ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක සුළු ධාරිතාවයකින් උපරිම 50%කට අනුව අවසර ලැබෙනවා. ස්පා කොරෝනා තත්ත්වයේ තෙවැනි අදියර තුල එනම් මෙවැනි තත්ත්වයක් තුල වසා දමා තිබිය යුතුය. නවතන් සපෙන ස්ථාන වසා දමා තිබිය යුතුයි. හෝටල් සහ විවේකාගාර ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක මුළු ධාරිතාවෙන් උපරිම 50%කට අනුව අවසර ලැබෙනවා. කොවිඩ් වෛරස ව්‍යාප්තියත් සමග රට තුල නිර්මාණය වී ඇති කළු කඩ වෙළඳාම නතර කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ අනුරාධපුර අභයගිරි විහාරස්ථානයේ පැමිණ ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ආචාර්ය රාජකීය පඬිත ජේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය කලංචී රත්නසිරි නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ විනාශය තුලිනුත් යම් යම් අධික ලාභ ලබන ව්‍යාපාර නිර්මාණ වෙලා තිබෙන උදාහරණයක් වශයෙන් පිට රටින් අපේ අතරමං වෙච්ච අපේම රටේ ජනතාව ගෙන්වා ගැනීම ටිකට් වලට ප්ලේන් ටිකට් වලට නිරෝධායන ක්‍රියාදාමයේ හෝටල් ගාස්තු වල මහා අධික මුදලක් අය කරන ක්‍රමවේදයක් කොරෝනා කළුකඩ වෙළඳාමක් නිර්මාණය වෙලා තිබෙනවා. අද ගජමිතුරු ලාභ ලබන කළුකඩ මුදලාලිලා කල්ලියක් නිර්මාණය වෙලා තිබෙනවා. කොරෝනා විනාශයෙන් වාසි ලබන අධික ලාභ ලබන ව්‍යාපාර ක්‍රියාත්මක කරන්න මේ වෙන විටත් රැපිඩ් ටෙස්ටිං ක්‍රමය අවශ්‍යම රටට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් මේ රැපිඩ් ටෙස්ටිං ක්‍රමවල ප්‍රමිතියක් රහිතව මේ වැඩ කටයුතු සිදු වෙනවා කියන චෝදනාව අපිට විවිධ පාර්ශ්වවලින් සෞඛ්‍ය අංශවලින් ප්‍රදැනගන්න ලැබෙනවා. එතකොට මේ රැපිඩ් ටෙස්ටිං වැඩසටහනට ඔය කියනවා විවිධ ගජමිතුරු කල්ලි ගජමිතුරු සංගම් නිර්මාණ වෙලා තිබෙනවා. මම නම් පුද්ගලිකව විශ්වාස කරන දේ තමයි මේ පරීක්ෂණ පැවැත්වීමේදී රජය සම්පූර්ණ මේ මුදල දරන්නට ඕන. රජය ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ කොරෝනා බිස්නස් එක නතර කරන්න. ඊයේ දවසේ සිදුණු මරණ පහෙන් මට ආරංචි වෙලා තිබෙන ආකාරයට තුනක්ම සිදු වෙලා තිබෙනේ නිවෙස්වල මැරුණයින් පස්සේ කරපු පරීක්ෂණ වලින් තමයි හෙළි වෙලා තිබෙන්නේ. ඒ අයට කොරෝනා වැළඳිලා තිබෙනා කියන කාරණාව එතනින්ම තේරෙනවා. කුඩා දරුවෙකුට පවා සමාජ ව්‍යාප්තියක් සිදු වෙන බව. නමුත් සෞඛ්‍යමතිනියත් මේ රජයත් සත්‍යයේ පෙනිපෙනි ඒව බොරු බවට ප්‍රකාශ කරලා රටේ ජනතාව මංමුලා කරන්නට උත්සාහ කරනවා. කොවිඩ් ව්‍යාප්තියත් සමග අනෙකුත් රටවලට සාපේක්ෂව බලන විට මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීමට වත්මන් රජයට හැකියාව ලැබී ඇති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කළුතර ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්
කලුතර දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුව අද පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස් වුණා. මෙම රැස්වීම සඳහා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සහ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතා ඇතුළු මහජන නියෝජිතින් රැසක් සහභාගී වුණා. කලුතර දිස්ත්‍රික්කය තුල කොරෝනා මේ වෙනකොට ආසාදිතින් 500කට ආසන සංඛ්‍යාවක්, ඒ වගේම නිරෝධායන පවුල් 4000කට ආසන සංඛ්‍යාවක් ඇති වෙලා තිබෙනවා. අපි විශ්වාස කරනවා තව ඉතාම නුදුරු කාලයකින් මේ කොරෝනා ආසාදිත සංඛ්‍යාවේ සංඛ්‍යාව විශාල ප්‍රමාණයෙන් අඩු කරන්නත් පුළුවන් වෙයි. නිරෝධායන පවුල් සංඛ්‍යාව ඉතාමත් අඩු කරන්නත් පුළුවන් වෙයි. ඒ සඳහා වන විද්‍යාත්මක විධිමත් සැලසුම් සහගත ඉලක්ක සහගත වැඩපිළිවෙළක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා පළමු රැල්ල වගේම දෙවන කොවිඩ් රැල්ලත් මර්ධනය කරන්න සෞඛ්‍ය අංශ වලටත් හමුදා අංශ වලටත් පරිපාලන යාන්ත්‍රණයටත් ඒ වගේම ජනතාවගේ සුවිශේෂ කැපවීමටත් පුළුවන්කම ලැබෙයි කියන විශ්වාසය ඉතාම දෘඩව අපට තිබෙනවා. අපි මං හිතන රටක් හැටියට ගත්තට පස්සේ මේ කොවිඩ් වසංගත ගතය ලෝකයේ අනිකුත් රටවල් එක්ක සාපේක්ෂව ගන්නකොට අපිට පුළුවන්කම ලැබිලා තිනවා ඒ රටවල් වලට වැඩිය හොඳින් රටේ ජනතාව ආරක්ෂා කරගන්න. අපි දන්නවා අද ගත්තොත් ඇමරිකාව ගත්තොත් ලක්ෂ 98ක් රෝගීන් වාර්තා වෙනවා. හැබැයි ඒ රටේ මැතිවරණය ක්‍රියාත්මක වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් මේ රෝගීන් ප්‍රමාණය අඩු කරගන්න. එක අතකින් අපිට පේනවා සමහර අවස්ථාවල් වලදී අපිට විපක්ෂය කියනවා රට වහන්න වගේම තමයි රට වැහුවට පස්සේ ප්‍රශ්න ගණනාවක් මතු වෙනවා. හැබැයි අපිට උවමනාව තියෙන එක පැත්තකින් රෝගීන්ව තත්ත්වයට මිනිසුපත් නොවෙන්න මේ රෝගේ බෝන වෙන තත්ත්වයට ඇති කරගන්නත් ඒ වගේම ආර්ථිකය හරි මට්ටමකට ගේන්නත් රට ආරක්ෂා කරගෙන මේ ඉදිරි ගමන යන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ කටුවන ප්‍රාදේශීය සභාව නිරීක්ෂණය කිරීමට එක් වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ කටුවන ප්‍රාදේශීය සභාව නිරීක්ෂණය කළා. කටුවන පිහිටි ප්‍රාදේශීය සභාව ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩුපාඩු නිසා සභාවේ දෛනික සේවා මෙද්දෙනිය නගරයේ උප කාර්යාල ගොඩනැගිල්ලේ සිට පවත්වාගෙන යනු ලැබුවා. ඊට පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා සභාව රැස්වීමේදී සහ සේවා සැපීමේදී උද්ගතව ඇති ගැටලු නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා නව ගොඩනැගිල්ලක් ඉදිකර දීමට එකඟත්වය පළ කළා. මෙද්දෙනිය වැවාසල ඉදිකෙරුණු රණවිරු උයන ළමා ක්‍රීඩාංගණය සහ ශරීර සුවතා මන්තිරුව ජනතා අයිතියට පත් කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා. පූජ්‍ය මුරුංගගස්සයයේ ඥානීස්සර නාහිමි පදනම ඊට අනුග්‍රහකත්වය දක්වනු ලැබුවා. මෙද්දෙනිය ප්‍රදේශයේ පානීය ජල ගැටලුවට සහ රෝහලේ වෛද්‍ය හිඟයට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසටත් මෙද්දෙනිය මහාවිද්‍යාලය ජාතික පාසලක් බවට පත්කරන ලෙසටත් අදාළ අමාත්‍යවරුන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ මෙද්දෙනිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහින් ගම්මච්චන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 53 වන ගුණ සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 53 වැනි ගුණ සැමරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින තංගල්ල ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව අසලදී පැවැත්ුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ හා නමල් රාජපක්ෂ යන මහතුරුන් මෙන්ම පෞලේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම ගුණසමර උත්සවය මෙවන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සීමිත සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ඉතා චාම් ආකාරයෙන් සංවිධානය කර තිබුණා. ශාස්ත්‍රවේදී මණ්ඩාඩුවේ දීරානන්ද ස්වාමින් වහන්සේ මෙහිදී ආගමිකවතාවත් පවත්වනු ලැබුවා. द्वितीयमपि बुद्धं शरणं गच्छामि. දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නමල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සමාජිකයින් පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. ගුණ සමරුවට එක්ව සිටි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන් ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමටද එක් වුණා. දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කොඳාකොඩ මහතා හා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කපිල දිසානායක මහතා ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුවට කුරහන් මල් මාලයක් පළඳවනු ලැබුවා. රට තුල පවතින COVID-19 ව්‍යාප්තියත් සමග පැවති අධ්‍යයන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගය අදින් අවසන් වුණා. සියලු අභියෝගයන් ජයග්‍රහණය කරමින් අපේක්ෂකයන් මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා.
මෙවර උසස් පෙළ විභාගයේ සඳහා අපේක්ෂකින් 362,828 දිනක් සුදුසුකම් ලැබුවා. COVID-19 අවදානම හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතිරේක විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා. එමෙන්ම COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වූ IDH රෝහලේ සහ නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයකද මෙවර උසස් පෙළ විභාගයේ පැවැත්වීමට විශේෂ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සිදු වුණා. උසස් පෙළ විභාගයේ අද අවසන් වුණා. සම්පූර්ණ සති 3ක් මේ විභාගය පවත්වන්නට යෙදුණා. ඉතාමත් අසීරු කාර්යයක්. අත වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය බාරගත්තේ විභාගය පවත්වපු පළවෙනි දවසේම ආසාදිතයන් 6 දෙනෙක් සිටියා. සති 3ක් ඇතුළත ආසාදිතයන්ගේ සංඛ්‍යාව විභාග අපේක්ෂකයන් අතර 29 දක්වා වැඩි වුණා. මේ විභාගය පවත්වපු සති 3 කාලය තුළ නිරෝධායන පහසුකම් අපි සලසා දුන්නා විභාග අපේක්ෂකයන් 568 දෙනෙකුට. විවිධ දුෂ්කර අවස්ථා පැන නැගුණා. ඒවට මුහුණ දීමට අපිට සිදු වුණා. මේ ව්‍යාකූල කාර්යය තමයි අද දවසේ අවසාන වන්නේ. ප්‍රථම වශයෙන් මම කැමති බොහොම අවංකව ස්තුති කරන්නට දෙමව්පියන්. මේ දෙමව්පියන් රජය පිළිබඳ විශ්වාසය තබලා තමන්ගේ විශාලතම සම්පත වන තමන්ගේ දූ දරුවන් මේ විභාගයට පෙනී සිටීම සඳහා එවීම අපේ අගය කොට සලකනවා. මෙතර පෙරනි සහ නව විෂය නිර්දේශ ලෙස විශ්වවිද්‍යාල කඩේම් ලකුණු ප්‍රකාශ කිරීමත් සමග සමත් වූ සිසුන්ට ඇති වූ ගැටලු පිළිබඳව සමාජවාදී ශිෂ්‍ය සංගමය මෙලෙස අදහස් පළ කළා. විශ්වවිද්‍යාල සඳහා වෙන් කරලා තියෙන ඉඩ ප්‍රස්තාවනේ කොච්චර ප්‍රමාණයක් පෙරනි නිර්දේශයට වෙන් කරනවද නව නිර්දේශයට කොපමණ ප්‍රමාණයක් වෙන් කරනවද ඒ සඳහා ගන්න ක්‍රමවේද මොකක්ද කියලා අධ්‍යාපන බලධාරීන් ආරම්භයේදී කියන්නේ නැතුණාට පස්සේ ශිෂ්‍යෝ තමන්ට තියෙන තමන්ගේ පරණ අධ්‍යක්ෂින් මනුව තමන්ගේ අයියලා අක්කලාගේ අධ්‍යක්ෂින් මනුව වොන් තීන්දු කරන්න පටන් ගන්නවා තමන් විශ්වවිද්‍යාල සඳහා සුසුම් ලබා තියෙනවද නැද්ද කියන ප්‍රශ්නේ තීන්දු කරන්න පටන් ගන්නවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන දේ තමයි වොන් මෙවර සංයුත මධ්‍යන්‍ය කියන පදනම යටතේ පෙරනි නිර්දේශය සහ නව නිර්දේශය සඳහා ශිෂ්‍ය බඳව ගත්තේ 2011 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් නඩු තීන්දුවක් මත පදනම් වෙලා කියලා තමයි උන් කියන්නේ. ඒක අමූලික බොරුවක්. මොකද ඒ අවස්ථාවේදී ගත්තොත් එහෙම 2011 මේ ප්‍රශ්නේ ආපු වෙලාවේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් ගියා. ඒ නඩු දෙකෙන් කිසිම නඩුවක නැහැ සංයුත මධ්‍යන්‍ය අනුව ළමෙන් බඳව ගන්න කියලා. අපි මේ වෙලාවේ ආණ්ඩුවට කියනවා. ඒ වගේ තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කියනවා. තවත් බොරු කියන්න එපා. තවත් ජනතාව රවට්ටන්න එපා. ශිෂ්‍යව රවට්ටන්න එපා. මෙවර ශිෂ්‍ය බඳවගත්තු ක්‍රමවේදේ ඕගොල්ලෝ හරි කියලා කියනවා නම් ඒක අභියෝගයට ලක් කරන්න අපි ලෑස්ති. මෙවර ශිෂ්‍ය බඳවගත්තු ක්‍රමවේදේ මොකද්ද කියලා විනීතභාවයෙන් යුක්ත වෙන්න ඒ සඳහා තියෙන සංකලයකන නිකුත් කරන්න. මෙන්න අපවෙත දැන් ලැබුණු පුවතක්. වැලිකඩ බන්ධනාගාරය තුල COVID-19 වෛරසය වැළඳුණු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 23 දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා. මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ COVID-19 වෛරසය වැළඳුණු රෝගීන් සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. මෙම රෝගීන් අතරින් 22 දෙනෙකු කාන්තාවක් බවත් එක් පුද්ගලයෙක් පිරිමි පුද්ගලයෙක් බවත් අපට වාර්තා වෙනවා. මෙම සියලුම රෝගීන් මේ වන විට වැලිකන්ද රෝහලට මාරු කිරීම සඳහා කටයුතු කර ඇති බවත් අප වෙත බන්ධනාගාර බලධාරීන් ප්‍රකාශ කර සිටියා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රියේ 9:35 ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. මෙන්න අප වෙත ලැබුණු තවත් විශේෂ පුවතක්. මේට සුළු මොහොතකට පෙර මෙරටින් තවත් COVID-19 ආසාදිතයින් 213 දෙනෙකු වාර්තා වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ COVID පොකුරු තුලින් මෙම රෝගීන් 213 දෙනාම වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මේ මොහොත වන විට මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ 12,783ක් ලෙසයි. දේශපාලන වේදිකාවේ පළුව අදහස් කීපයක් වෙතයි දැන් අවධානය. අපිට ආරංචි මේ කෝවිඩ් සම්බන්ධ වැක්සින් එකක් ඔය VVIP පවුල් වල කට්ටියෙන් දැන් ගහගෙන කියලා. එක අතකට ඩොලර් 70යි.
අනිත් අතට ඩොලර් 70යි ඩොලර් 140ට වැක්සින් එක ගහගෙන තමයි දැන් ඒ රජ පවුල් වල VVIP පවුල් වල ඉන්නේ. VVIP පවුල් වලට ප්‍රශ්නයක් නැහැ චීනෙන් ඩොලර් 70 එන්නත ගහගන්න පුළුවන්. අපිට ආරංචියක් තියෙනවා නලින් බණ්ඩාර එකක් විදගෙන ඉන්නවා කියලා හිතා. මොකද ඒක දන්නේ විදගත් එක්කනානේ. අපිට නම් කාගේවත් මොන බෙහෙතක්වත් විදලා නැහැ. අපි රටක් වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් බය නැතුව වැඩ කරනවා. අපිට උඩ ඉන්නේ දෙවියොත් බලනවා. ඩොලර් 70ටවත් ඩොලර් 500ටවත් කිසිම බෙහෙතක් මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් විදගෙන නැහැ. ඒ VVIP වෛද්‍යවරු තමයි संपूर्ण පාලනය කරලා නැවත මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරලා ඉදිරියට ගෙනියන්න මේ ආණ්ඩුවට ශක්තිය තියෙනවා. ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ කොරෝනා එක සම්පූර්ණයෙන්ම අතහැරලා රට ඇරලා කියන්න යන්නේ උඹලට ඕන නම් උඹලා ජීවත්වෙලා නැත්නම් උඹලා මැරියල්ලා කියන සංකල්පය ගෙනල්ලා තමුන් ෆේල් කියන එක රටට පෙන්න නැතිව මිනිසුන්ගේ කරේ තියන්න යන්නේ. අර ලෝක බැංකුව දුන්නෝ ඇමරිකානු ඩොලර් මිලියන 127. මේකට කරපු දේ හරියට කියන්න ඕන රටේ ජනතාවට. ඊළඟට කොරෝනා අරමුදලට මොකද කරේ? මේ කොවිඩ් අරමුදල ගත්තොත් එimhe දැනට වෙන් කරලා දිනවා PCR පරීක්ෂණ සඳහා රුපියල් මිලියන 100ක් ජනතාව දැනුවත් කරන්න, ඒ වගේම වෛද්‍ය සේ අංශ දැනුවත් කිරීම පුහුණු කිරීම වලට මිලියන 100ක මුදලක් වෙන් කරලා දිනවා. නිරෝධායන මධ්‍යස්ථාන සංවර්ධනයට මිලියන 80ක් වෙන් කරලා දිනවා. ලෝක බැංකුව ආධාර යටතේ ලැබුණා ඩොලර් මිලියන 128. ඒ ඩොලර් මිලියන 128 න් දැනට අවශ්‍යතාවයන් අනුව ඩොලර් මිලියන 35ක් වන් වියදම් කරලා තිනවා. දේශපාලන පරිගණන පිළිබඳ ජනාධිපති කොමිසමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද අලසා දූෂණ වර්ධන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. දේශපාලන පරිගණන පිළිබඳ ජනාධිපති කොමිසමට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා සමගි ජනබලවේගී මන්ත්‍රීවරුන් පිරිසක් අද අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා. ඉන් අනතුරුව එම මන්ත්‍රීවරුන් පිරිස මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපි දකිනවා දිගින් දිගටම මහාධිකරණයේ තියෙන නඩු සම්බන්ධයෙන් කැලෑයිසාවියක් එළිය ස්ථාපිත කරලා ඒ මහාධිකරණ උසාවියේ තියෙන සියලුම නඩු ලියවිලි කැලෑ උසාවියට ගෙනල්ලා නිවැරදිකාරයෝ වැරදිකාරයෝ කරන්නත් වැරදිකාරයෝ නිවැරදි කරන්නත් ලොකු කැලෑ උසාවියක උත්සාහයක් තියෙනවා. මේකත් ඇත්තසෙම අල්ලසක් විශ්‍රාමගිය විනිසුරුවන් ඉදිරිපත් කළ කරන්නා වූ ජවනිකාවක කොටසක්. අපි දැක්කා මේ කොමිසමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් කැඳවීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයා පැහැදිලිම කිව්වා මේක කොමිසමට නීතිපති දෙපාර්තමේන්තුව සහභාගී වීම අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒකෙම පේනවා අපිට මේක කැලෑ උසාවියක් කියලා. අනිත් එක නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර ඇති මහාධිකරණයේ විභාගයෙන් පවතින නඩු ඉදිරියට ගෙනෑමට විරුද්ධව තමයි මේගොල්ලෝ මේ කොමිෂන් සභාවෙන් තීන්දුව తీරන අරගෙන පහුගිය කාලේ චෝදනා ලක් වුණු පිරිස් නැවත බේර ගන්න කටයුතු කරන්නේ. මේ සඳහා රජයේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් වෙලා තියෙනවා. පැහැදිලිවම කියන්නේ මේ වෙලාවේ අපි මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ මේ රජයේ මුදල් අවභාවිතාවය සම්බන්ධයෙන් කොමිෂමේ සභාපතිතුමා ඇතුළු ඒ සියලු දෙනාටම විරුද්ධව තමයි මේ පැමිණිල්ල අපි ඉදිරිපත් කළා තියෙන්නේ. අද දිනේදී අපි පැමිණිල්ල ලක් කරා. ඒ පැමිණිල්ල අනුව අපි බලාපොරොත්තු වෙනවා සාධාරණත්වයක් ඉටුවේ කියලා. අපේ බලාපොරොත්තුව තමයි ඒ පරීක්ෂණ කරන ගමන් මේ රටේ දේශපාලනිනව වශයෙන් පත් කරලා තියෙන දේවල්ට විරුද්ධව අපි නැගිස්ටිනවා. විශේෂයෙන්ම උසාවියේ විභාගණ නඩු, ඒ වගේම විභාග වෙලා තීන්දුව දුන්න නඩු සම්බන්ධවත් නැවත වරක් මේ ඇයට මේ කොමිෂන් සභාවට යන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. මම හිතන්නේ මේක ඉතාම නීති විරෝධී කටයුත්තක්. මේ කොමිෂන් සභාව කියන්නේ අභ්‍යන්තර අධිකරණයක් නෙමෙයි. මෙතන මුදල් අවභාවිතය සිද්ධ වෙනවා. ඒ නිසා අපි අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ ඉල්ලා සිටිනවා මේ නීති විරෝධී කටයුත්ත සම්බන්ධව කරලා මේ සම්බන්ධ විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නයි කියලා. ස්වාවියේ තියෙන නඩු සම්බන්ධව, ඒ වගේ විභාගින නඩු සම්බන්ධව යම් කෙනෙකුට කියන පැමිණිල්ලක් කරනවා නම් ඒක මං හිතන්නේ සදාචාරාත්මක නෑ. ඒකට වෙනම අභ්‍යන්තර අධිකරණයක් තියෙනවා. ඒකට ගිහිල්ලා උඩ කෙනෙකුට අසාධාරණයක් වුණා නම් ඒ සම්බන්ධ සාධාරණයක් කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මෙතන වෙන්නේ දැන් ඒගොල්ලෝ නිවැරදි කිරීමක් කරන්න හදනවා. නීති විරෝධී කටයුත්තක් හැටියට. ධනාත්මකව හිතමු. රට යලි ගොඩනගමු. පොසිටිව් මිනිට් දැන්. සෞභාග්‍ය දැක්මයටදී තේතවන් 500ක් වගා කිරීමේ විශේෂ ව්‍යාපෘතිය කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණා. ඒ සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේල් සහ රබර් වතු ආශ්‍රිත බෝග වගා කර්මාන්ත ශාලා නවීකරණ, තේල් සහ රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් මෙහි අරමුණ වී ඇත්තේ ලබන වර්ෂය වන විට පැන මිලියන 200ක් පමණ නිෂ්පාදනය කර එමගින් මෙරටට ලැබෙන විදේශ විනිමය වැඩි කර ගැනීමයි. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත් සහ තාරක බාලසූරිය යන මහත්වරුන් සහභාගී වුණා. විශේෂයෙන්ම
අපි අද රජයක් හැටියට මේ තේශේෂ්ත්‍රයේ වැඩි දියුණු කිරීම සඳහා අපේ රටට අද ලැබෙන විදේශ විනිමය මම හිතන්නේ බිලියනයක් පමණ ඇමරිකානු ඩොලර් ලැබෙන විදේශ විනිමය වැඩි කර ගැනීම තමයි අපේ පරමාන්තය වෙලා තියෙන්නේ. මේක ඉතාම කාලෝචිත වැඩපිළිවෙළ. විශේෂයෙන්ම ඒ කුඩා තේවතු ගිනියම්ව දිරිමත් කරලා ඒ කට්ටියට මීට වඩා ආදායමක් ලබා ගන්න ඒ ක්‍රමවේදයක් හදනවා කියන එක මම හිතන්නේ ඉතාම වැදගත් වැඩපිළිවෙළක් තමයි. එම පොතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී පුවත් තුලින්. ඔබට සුබම සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.